පාස්කු ප්‍රහාරයෙන් පසු යලිත් මෙරට තුල අන්තවාදීන් වැඩ ආරම්භ කර තිබෙනවා. මවනැල්ලේ හිඟුල ප්‍රදේශයේ ඇති මෙම බුදුමැදුරට අදාළියම කිසියම් අන්තවාදීන් පිරිසක් විසින් හානි කර තිබුණා. ඉන් බුදුමැදුරේ ඉදිරිපස වීදුරුවට හානි වී තිබුණේ මෙලෙසින්. පහරදීම පිළිබඳව දැනගත් සැනින් එහි පැමිණි පොලිස් නිලධාරීන් කඩිනමින් නව වීදුරුවක් එහි සවි කිරීමට පියවර ගන්නා ආකාරයද දක්නට ලැබුණා. බුදුමැදුරට සිදු වූ හානිය පිළිබඳව සුවබැලීමට සිංහල යපි සංවිධානයේ සභාපති පූජ්‍ය ජමුරේවෙල චන්දරතන හිමියන්ද එහි වැඩම කළා. අද මේ පහර දීලා තියෙන බුදුපිලිමේ බුදුපිලිමට තමයි සහරාන්ලගේ කණ්ඩායම මුලින්ම පහර දීලා ඒගොල්ලන්ගේ වැඩ කටයුතු ටික පටන් ගත්තේ. ඒ පරීක්ෂණ නොකරපු නිසා අවසානයේ මිනිසු 6400ක් මැරිලා යන දවසේ සහරාන් බෝම්බ ගහලා මිනිසු 3400ක් මැරිලා යනකම්ම ඒ පිළිබඳ පරීක්ෂණයක් කළේ නැහැ. ඒ කරපු අත්වැරදීම නිසා තමයි පාස්කුරුද ප්‍රහාරය කියලා ප්‍රහාරයක් මේ රටේ ඇති වුණේ. ඒ නිසා අද දවසෙත් ඊයේ පාන්දර ජාමේ මේ ස්ථානයට යම් හෝ අන්තවාදී පිරිසක් ඇවිල්ලා තුන්වැනි වතාවටත් මේ බුදුපිළිම වලට පහර දීලා තියෙනවා. දැන් අපි මේ ස්ථානයට එනකොට මාවනැල්ලේ පොලිසිය ඒට අයිති ආයතන ඉතාම කාර්යසූර්යව ක්‍රියාත්මක වෙලා විනාශ කරපු වීදුරුව නැවත සවි කරලා තියෙනවා. දැන් එහෙම කැඩුන බවක් පේන්නේ නැහැ. දැන් ඒක ඇතුලේ අපට මතුවෙන ගැටලුව තමයි කැඩුන එකට මේ වීදුරුවක් නැවත සවි කළාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ වීදුරුව සවි කරලා ඒ වීදුරුවෙන් මේ ප්‍රශ්නේ වහලා දාන්න යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් ඒක ඇතුලේ බරපතල ගැටලුවක් තියෙනවා. ඒ නිසා කිසිසේත්ම මෙවැනි උද්ගත වෙන ප්‍රශ්න වසා දැම්මොත් ඒ ප්‍රශ්නවලින් පීඩාවටපත් වෙන්නේ ඒ ප්‍රශ්නවලින් අගතියටපත් වෙන්නේ මේ රටේ ජනතාවම තමයි. ඒ නිසා තාමත් අපට පැහැදිලිව පේන්න තියෙනවා මේ මාවනැල්ල ප්‍රදේශය තුල ජාතිවාදී අන්තවාදී කල්ලි කණ්ඩායම් සක්‍රීයව ඉන්නවා. ඒගොල්ලෝ බුද්ධිආංශවලට තාම අහු වෙලා නැහැ. ඒගොල්ලෝ මේ පොලිසියට තාම අහු වෙලා නැහැ. දැන් අපි දැක්කා මාවනැල්ල දැන් ඊටාම තර්ජනාත්මක තැනකට පත් වෙමින් ඉන්නවා. ඊයේ පෙරේද දවස්වල අපි දැක්කා මාවනැල්ල ප්‍රදේශයේ ගල් කොරියක විශාල මේ ඩෙටනේටර් තොගයක්, ඒ වගේම වෙඩි බෙහෙත් තොගයක් හොරකම් කරලා තිබුණා. එතකොට දැන් මොකටද මේ සූදානම් වෙමින් එන්නේ කියන ගැටලුව අපට තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම ගරු ආරක්ෂක ලේකම්තුමාගෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්න යට ගහන්නේ නැතුව, මේව වහලා දාන්නේ නැතුව, මේව පිළිබඳ නිවැරදි විදිහට නිසි විදිහට පරීක්ෂණ සිදු කරලා මේවාට සම්බන්ධ අපරාධකාරෝ, විනාශකාරෝ, ජාතිවාදියෝ, ආගම්වාදියෝ අත්අඩංගුවට අරගෙන ආදර්ශය ලැබලා දුන්නේ නැත්නම් ඒ අන්තවාදයට සම්බන්ධ තව තවත් පැටව් ඒ අන්තවාදීන්ගේ පෝෂණය ලැබෙමින් පැටව් ගහන බවක් පේනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ මාවනැල්ල ප්‍රදේශයට විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මේ පාරත් මාවනැල්ලේ මේ වගේ පොඩි සුළු සිද්ධියකින් තමයි මේක පටන්ගෙන බොහෝ දුරට මේක ගියේ. අපි මේ ප්‍රදේශයේ ජීවත් වෙන විදිහට අපිට දැනෙන දේ මේ සිද්ධිය වලට අදාළ ප්‍රධාන කණ්ඩායම තාම නිදැල්ලේ සැරිසරනවා. මේ අල්ලගෙන ඉන්නේ වාටවත් නැති අතරමැදි පිරිසක්. ඒ ප්‍රධානියව තාම අරගත්තේ නැති නිසා තමයි මම හිතන්නේ මේ බිම් මට්ටමේ තාම මේගොල්ලෝ ක්‍රියාකාරීව ඉන්නවා. මින්නුනැවතුණු අන්තවාදීන් මවනැල්ලේම අලුත් නුවර නගරයේ ඇති තවත් බුදුමැදුරකට ප්‍රහාරයක් එල්ල කර තිබුණේ මීට දින දෙකකට පමණ පෙරයි. ප්‍රදේශවාසීන් පැවසුවේ බුදුමැදුරේ පඳුරු පෙට්ටියට අන්තවාදීන් හානි කර තිබූ බවයි. මේ ගැන පඳුරු පෙට්ටියෙම කල්ල වීදුරේ එන්නේ. හා දැන් කොච්චර දවසක්ද? හතරක් විතරයි. දැන් දවස් හතරයි. දවස් හතරක් ඇති මේ දැනුම් දීන් කරලා තියෙන පොලිසියට. දවල් වෙලාවකට රැගෙන පාන්දර කොහමාරි දෙක අපේ එකට විතර මෙතෙන් ආවා. ඒකයි තුනක් වෙලා තිබ්බේ නේ. දෙකමාර විතර මෙතෙන් ඉන්නකොට තමයි ඔය සිද්ධ වෙලා තියෙන්නේ. දෙකමාර තුනක් හතර. දැනට අනාවරණය වී ඇති තොරතුරු අනුව මෙම බුදුමැදුරු දෙකටම ප්‍රහාර එල්ල වී තිබුණේ අලුයම් කාලයේදී. වගකීවුත්තන් දැන්වත් මෙම අන්තවාදීන් සොයා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි. එසේත් නැතිනම් පාස්කු ප්‍රහාරයෙන් තවත් අවාසනාවන්ත සිදුවීමක් මෙරට සිදුවීමට ඉඩකඩ ඇත්තේ දැඩි මතධාරී අන්තවාදීන් මෙරට සමාජයේ නිදහසේ සිටින නිසයි. මෙවැනි වටිනා තොරතුරු කාටත් කලින්ම දැනගන්න දැන්ම අපේ YouTube channel එකට subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.